මේකෙදී අපි කරන්නේ ප්‍රයාස් බද්ධපැල නිෂ්පාදනය කර ගැනීමේ මූලිකම අවස්ථාව වෙන ග්‍රාහක පැල නිෂ්පාදනය කර ගැනීම. ග්‍රාහක පැල නිෂ්පාදනය කරගන්නකොට අතු පැල තමයි අපි ඒ සඳහා යොදාගන්නේ. අතු පැල අපි අතු ගන්නකොට සාමාන්‍යයෙන් රාගල කියන ප්‍රභේදයේ තමයි අතු අපි මේකට යොදාගන්නේ. අතු ලබා ගන්නකොට අපි සාමාන්‍යයෙන් ශාකයේ පත්‍රපතණය වෙලා තියෙද්දි තමයි ඒ අතු අපි ලබා ගන්න. එතකොට සාමාන්‍යයෙන් පත්‍රපතණය වෙන්නේ නොවැම්බර් මාසයේ සිට. එතකොට අපිට මේ අතු ලබා ගැනීම නොවැම්බර් මාසයේ සිට සිදු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. තවාන සකස් කරගන්නකොට මේ ආකාරයට පාත්තියේ ඉවත් කරගෙන සකස් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි පොලිතීනයක් එලලා ඒ පොලිතීනය මතට තමයි මාධ්‍ය අපි යොදා ගැනීම සිදු කරන්නේ. මේ ආකාරයට අපි පාත්‍ය සකස් කරගන්න කලින් අර පොලිතීනයක් යොදන එකේ අපේ පරමාර්ථය තමයි මූල මණ්ඩලයේ තනි මුලක් බවට පත් නොවි, ඒ කියන්නේ ගොඩක් යටට යන්නේ නැහැ, මුල් පොකුරක් හැදෙනවා. ඒ පොකුරක් හැදුනම මේ අතු පැලේ සාර්ථකත්වය වැඩි, ඒ කියන්නේ මිය යෑමේ තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා.